ඌරේ ගමන 90 ගණන් හදන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු ක්‍රමයට 90. ඔව්. අලුත් අවුරුද්දේ අපේ පළවෙනි හමුවීමද. හ්ම්. ඒ නිසා මේ විශ්වාසය වැඩෙන යහපත් බලාපොරොත්තු ඉටු වෙන අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනි. දිලිෂාන් මේ එසේම වේවා. මේ අලුත් අවුරුද්දේ දිලිෂාන් කියන ඒ කියපු බලාපොරොත්තු සියල්ලම ඉටු වේවා. මේ ගෝල් ෆේස් ගියාද? මේ පහෝගිය මේ නිවාඩු සතියන්තේ මේ අවුරුදු දවස් කීපේ මේ බොහෝ දිනෙක ගෝල් ෆේස් ගියා. ඒ ගමට ගියා ආවනේ. ගමට කියලා කිව්වේ? ඒ නමක් දාලා දිනව නේද ඒකට? දැන් ගෝල් ෆේස් කියන නම වෙනස් වෙලා. ඔව් ඒ කියන්නේ අර Google Map එකේ තමයි දැක්ක මේ පහෝගිය දවස් ටිකේ ඒ නම ඇතුළත් වෙලා තිබ්බා. ගෝ ගෝටා ගම කියලා. ඔව්. හැබැයි ඒක පස්සේ අයින් වෙලා තිබ්බා Google Map එකෙන්. කොහොම නමුත් දැන් වෙනදා ගෝල් ෆේස් ගිය විදිහට නෙමෙයි. ඔව්. බොහෝ අය මේ දවස්වල ගෝල් ෆේස් යන්නේ. හ්ම්. වෙනදා ගෝල් ෆේස් ගිය අරමුණු වෙනුවෙන්ම නෙමෙයි බොහෝ අය මේ දවස්වල ගෝල් ෆේස් යන්නේ. සහ වෙනදා ගෝල් ෆේස් එකේ දැක්කේ නැති සමහර දේවලුත් මේ දවස්වල ගෝල් ෆේස් එකේ දකින්න පුළුවන්. ඔව්. මේ ගෝල් ෆේස් ගිය අයගෙන් කෙනෙක් ගායන ශිල්පියෙක්, චාරෝප ශිල්පියෙක් දයන්විත අරණ මහත්මයා. මම දැක්ක එක දෙයක් තමයි වතුර බෝතලයක් හරි කෙනෙක් ගන්න අත්‍යවශ්‍ය වුණදී පමණයි. නැත්නම් ඒකත් තව කෙනෙකුට ඉස්තු කරනවා. සෑම දෙක තව කෙනෙකුට ඉස්තු කරනවා. ඒ වගේ පොඩා පරාර්ථකාමීත්වයෙන් සහ මේ කවදාකවත් මම දැන් අවුරුදු 60ක් වෙනවා. මේ මාසේ අප්‍රේල් මාසේ මම අවුරුදු 60ක් වෙනවා. මේ අවුරුදු 60ටම මම මගේ ජීවිතයේ නොදුටු සංයමයක්. ඒ වගේම පර්මාදර්ශී චරිත වෙලා තියෙනවා අපේ තරුණ පරපුර. මොකද අපි නායකයන් කියලා පර්මාදර්ශී වෙන ඔවුන්ගේ තියෙන හිස් බවත් මේ තරුණ පරපුරේ තියෙන විශ්වාසවන්තකමත් මනාව වරදාන කලක්කෙන සහ මං හිතනවා මේ පටන් ගත්ත දේ හරිම වටිනවා. ඒ කියන්නේ ඇත්තටම අපිට රටගෙන ලොකු විශ්වාසයක් තියාගෙන මේ ජීවිතේ අපිට මැරෙන්න පුළුවන් සත්‍යයක් උදා වෙනවා කියලා මට හිතෙනවා. චිරන් මේ ගොඩක් හොඳ දේවල්. ඔව්. සමහරු අරගල භූමිය කියලා හඳුන්වන ගෝල් ෆේස් වල එමු නැත්තම් ගාලු මුවදොර මේ දවස්වල වෙනවා. අර දයන් විතාරණ ගායන ශිල්පියා හෝ චාරෝප ශිල්පියා කියන විදිහට ඔව් කවුරු හරි මේ ප්ලාස්ටික් බෝතලයක වතුර එකක් වෙව්වත් දෙපාරක් හිතලා අනිවාර්යයෙන් සහ ප්ලාස්ටික් බෝතලේ බැහැර කරන්නේ දෙපාරක් හිතලා. ඔව් සහ ඒ බැහැර කරන්න තැන් හදලා තියෙනවා. මේ තුන් තැන් වල දාන්න බෑ. ඒ තැන් වලට බැහැර කරනවා. ඊළඟට කෑම එක ගන්න තැනක දන්සලක් වගේ එකක් සංවිධානය වුණත් යන්නේ පොලිමේ. පොලිමින් පණින හැඩක් නැහැ. ඔව්. හැබැයි ප්‍රශ්නේ අරගල භූමියයි කියන මේ ගෝල් ෆේස්හි ගාලු මෝදර පිටියේ සිදුවන මේ යහ දේවල් ඇයි විවෘත සමාජයේ නොවෙන්නේ? ඒ කියන්නේ අපි මේ ජීවත් වෙන අනෙක් සමාජයේ මේ දේවල් අපිට මේ මොහොතේ දකින්න තියෙනවද? මේ අලුත් අවුරුදු දවස්වල එහෙම එහෙ ඇවිදිනකොට මම දැක්කා තාමත් පාර දෙපැත්තේ තියෙන කානුවල පොලිතින් බෑග්, ප්ලාස්ටික් බෝතල් සැහෙන පිරීලා. ඒ නිසාම සමහරට මේ කානු පද්ධතිය අවහිර වෙලා. ඔව්. ඇයි එහෙම වෙලා තියෙන්නේ? එතකොට අපි බස් පෝලිං දැක්කා. ඔව්. බස් එක එනකම් පොලිමේ ඉන්න වෙලා තියෙනවා. එක පැත්තකින් බස් අඩුයි. තෙල් නැති නිසා බස් දුවන්නේ නැහැ. ඒ නිසා පොලිම ටිකක් දිගයි. අලුත් අවුරුදු කාලේ ගෙදර ගියපු අය ආපහු වෙන්න සහ අලුත් අවුරුද්දට කලින් නිවාඩුවට ගමේ යන්න. නමුත් ඒ පොලිං වලින් වටවංගු ගහපු අය හිටියා. නැත්තේ නැහැ. එතකොට ඒ වටවංගු ගහපු අයගෙන් වැඩිපුර කීයක් හරි හම්බ කරගන්න වටවංගු ගහපු අයත් හිටියා. අනිවාර්යයෙන්ම. එහෙමයි නැත්තෙත් නෑ. ඇයි එහෙම මේ අරගල භූමියේදී සිදු කෙරෙන යහපුරුදු හෝ අරගල භූමියේදී ඉල්ලා සිටින සුපිලිපන් සමාජය ඇයි විවෘත සමාජයේ නැත්තේ? ඒ කියන්නේ ඒකට හුරුවක් නැද්ද? නැත්නම් අපිට ඕනකමක් නැද්ද? මේක අරගල භූමියට විතරක් මේ නිකන් උද්ඝෝෂණ පාඩයක් බවට විතරක් පත් වෙලාද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. එහෙම සටන් පාඩයක් විතර නම් සටන් පාඩ විතර නම් අරගල භූමිය විතර නම් මේ දේවල් වෙන්නේ මේ අපේක්ෂා කරන වෙනස වෙන්නේ නැහැ. රට අපේක්ෂා කරන විශ්වාසය වැඩෙන්නේ නැහැ. එහෙමනම් මොකද වෙන්න ඕනේ? ඇයි මේක විරුද්ධ සමාජයට නොයන්නේ? අපිත් එක කතා කළා හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් වගේම මේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් වසන්ත දේශප්‍රිය මහත්මයා. මම දකින් හැටියට මේක සමස්ත සමාජයේ කෙරෙන්නේ නැත්නම්
ගත්තේ අපට අපේ අධ්‍යාපන ක්‍රමයෙන් විනය අපි විනයගත කරග නැහැ ඒක කරන්න කියලා. මෙතනින් හොඳ ආදර්ශයක් දෙන්න පුළුවන්. අපි දැක්කා සමහර ක්‍රිකට් මැච් ගහලා සම්පූර්ණයෙන්ම ප්‍රේක්ෂකාගාරයේ සියරම කුණු සුද්ධ කරන ළමයි. නමුත් අපි පාරේ ඒක දකින්නේ නැහැ. ඒක මම දකින්නේ මේක අපිට අධ්‍යාපන ක්‍රමයේ මගින් විනාශ කරන ලද අලුත් අධ්‍යාපන ක්‍රමයන් මගින් අපේ ඇඟට ඔළුවට දාන්න ඕන දෙයක් කියලා. ඔය කරන අය හුඟ දෙනෙක් ඔතනට විශේෂයෙන්ම ඔය විනය මේ අලුමෝදක සිදුවීමේදී අගලේදී ජනගත කරලා තියෙන අය ඒක දැනටමත් කරන අය. එන අයත් ඒකෙන් කිවල්ප දෙනෙක් ගන්නවා ඇති. නමුත් අපේ බහුතරයක් අපි දකිනවා අපේ අපිට කසල බහැර කිරීමේ ප්‍රතිපත්තියක් නෑ. අපි ඒක අපේ ඇඟේ නෑ කිය. අපි ලේවල නෑ. දැන් මේ අපි කියන්න හදන්නේ චිරාන් මේ ගෝල් ෆේස් වෙන අයට මේ දැන් කරනවා වගේ ප්ලාස්ටික් බෝතලේ අරගෙන ඒක නියමිත තැන බැහැර කරන්න එපා කියලා නෙමෙයි. ඒක කරන එක වැරදි කියලා නෙමෙයි. එහෙම නැත්නම් පෝලිමේ ඉඳලා කෑම එක ගන්න එක වැරදි කියලා නෙමෙයි. ඒක කළාට වැඩක් නැහැ කියලා නෙමෙයි. ඒක හරි. ඒක තමයි විය යුත්තේ. අනිවාර්යයෙන්ම. ඒක හැබැයි ගෝල් ෆේස් එකේ විතරක් නෙමෙයි. මේක අරගල භූමිය විතරක් නෙමෙයි. මේක විවෘත සමාජයේ සිදුවිය යුතුයි. ඒ සඳහා වෙන වෙනස්කම් අවශ්‍යයි. එහෙම වුණොත් විතරයි අරගල භූමියේ ඉල්ලා සිටින යහපත් සමාජය වෙනස් සමාජය අපට නිර්මාණ කළ හැකි වෙන්නේ. ඔව් මොකද මේකේ ඒකට හේතුව වෙන නිලිෂන් මොකද මේ අරගල භූමියේ ඉන්න පිරිස්ම තමයි මේ අපේ සමාජෙත් ඉන්නේ. අඩු වැඩි වශයෙන් ඔවුන් සමහර විට යම් යම් රාජ්‍ය ආයතනවල සේවකය වෙන්න පුළුවන්, පෞද්ගලික ආයතනවල සේවකය වෙන්න පුළුවන්. ඒතර ඔවුන් කොහොමද වැඩ කරන්න කියන එක මත මේ හැමදේම තීරණය වෙනවා. එක වැඩ කරන තැන පුරුදු ටික අරගල භූමියට අරන් එනවද? දෙක අරගල භූමියේදී පුහුණු කරන මේ යහපුරුදු ටික ආපහු වැඩ කරන තැනට අරගෙන යනවද? කඩේට, පොලට, බස් එකට, දුම්රියට අරගෙන යනවද? නේ දැන් ගෝල් ෆේස් එකේ අරගල භූමියේ අරගලයට සම්බන්ධ වෙලා එතන පිරිසිදු කරලා ගිහිල්ලා යන්නේ බස් එකේ නම් බස් එකේ ෂීට් එකේ ඉරියඳිනව නම් හෝ ඉරලා දානවා නම් එහෙම නැත්නම් යන්නේ කෝච්චියේ නම් කෝච්චියේ තියෙන දේපළ වලට හානි කරනවා නම් එතකොට අරගල භූමියේ හැසිරීම සහ මේ විරුත් සමාජයේ හැසිරීම දෙකක්නේ. ඔව් අරගල භූමියේ අපි අනිකා ගැන හිතලා ජාතිය ආගම කුලය වශයෙන් බෙදෙන්න එපා කියලා අනිකාට හිංසා නොකරන අනිකාගේ නිදහසට අවහිරයක් නොවන ලෙස හැසිරිලා හැබැයි අපි පාර යන්නේ මේ යතුරු පැදියේ මහ වේගයෙන් නම් ඒ කියන්නේ නාර මිකන් අර රේස් ට්‍රැක් එක යනවා වගේ නම් යතුරු පැදියේ යන්නේ මේ කෑ ගහමින් නම් යන්නේ. එතකොට මේ දෙක අර අරගල භූමියේ ඉල්ලා සිටින විනිවිද භාවය අරගල භූමියේ ඉල්ලා සිටින යහපත් සුන්දර සමාජය එතකොට විරුද්ධ සමාජය ඇති වෙන්නේ නැහැ. අරගල භූමියේදී අපි ඉල්ලීම් කරනවා මේ විගණනය කරන්න මේ ජනතා මුදල් කොල්ලකන්න එපා කියලා මේ සරන් පාඩ කියමින් මේ එහෙම විගණනයක් ඉල්ලා සිටිනවා. හැබැයි රාජ්‍ය ආයතනයක පෞද්ගලික ආයතනයක ආයතනික මුදල් තමන්ගේ සාක්කුවට එන ක්‍රමයක් බලනවා නම් අර අරගල භූමියේ ඉල්ලන යථාර්ථය අපේ සැබෑ භූමියේ සැබෑ සමාජෙදී නෑ. රුපියල් සත විතරක් නෙමෙයි මේ වෙලාවේ එක හාෆ් ෂීට් කොලෙත් හරි වැදගත්. වටිනවා. මොකද රටේ කඩදාසියෙන් ගයක් තියෙනවා. ඒකට එක හාෆ් ෂීට් කොලයක් කියන්නේත් රටට සම්පතක්. ඒ හාෆ් ෂීට් කොලේ ඔබ එක පැත්තක් විතරක් පාවිච්චි කරලා කුරු බක්කියට දානවා නම් එහෙම නැත්නම් එක පැත්තක්වත් පාවිච්චි කරන්නේ නැතුව කාලා අතපෙහ දාන්න පාවිච්චි කරනවා නම් ඒකම ඔබ කරන රටට අවඩක්. ඔව් ඒ කියන්නේ කෙනා මාරුණා කියලා හෝ ඉන්න කට්ටිය මාරුණා කියලා හෝ අපි වෙනස් වෙන්න තු හරියන්නේ නැහැ ඩිචාන්. මේ ඒ කියන්නේ ඉන්න අය මාරු වෙන්න එපා කියලාවත් මාරු කරන්න උත්සාහ කරන්න එපා කියලාවත් නෙමෙයි. අරගලිය විය යුතුයි. නායකයන් නිවැරදි මඟ යා යුතුයි. යන්නේ නැත්තම් අරගෙන යා යුතුයි. හැබැයි නායකයන් වෙනස් කරනවා වෙනස් වෙනවා වගේම අපි වෙනස් වෙන්න ඕනේ. ඒ අපි වෙනස් නොවුනොත් සමාජයේ අපේක්ෂිත වෙනස සිදු වෙන්නේ නැහැ. එතකොට විනය කියන්නේ හරි වැදගත් කාරණාවක් බව තමයි වසන්ත දේශප්‍රිය මහත්මයාත් කියන්නේ. අධ්‍යාපන ක්‍රම වෙනස් කරන්නේ නැතුව මේ විනය කියන එක හදන්න නැතුව අපිට කොයි මේ සිස්ටම් එක චේන්ජ් කරත් අධ්‍යාපන ක්‍රමෙන් මේ දේවල් අපිට උගන්වන්න ඕනේ. අපේ සමාජයේ හැමෝටම ඔය හුඟ දෙනෙක් පුද්ගලික අංශයේ වැඩ කරනවා නැත්නම් රජයේ ආයතනයේ වැඩ කරනවා. ඒක ඇතුළේ යම් කිසි විනයකට හදලා තිනවා. ඒ විනය තමයි ඔතන අපි දකින්නේ. නමුත් ඒක පොදු යන ඥාතක තියෙන දෙයක් කියලා අපි රැවටෙන්න ඕනේ නැහැ. ඒකරි අධ්‍යාපන ක්‍රම වෙනස් කිරීම නිසා විනය අපිට ප්‍රවේශිය බෙහි කිරීම කරන්නේ කොහොමද කියන එක අපි වෙනස් කරනකම් ඔයක රටේ අපට දකින්න සමහරෝක්චිරාන් මේ විවෘත සමාජයේදී සෑහෙන වැරදි කරලා වැරදි කළ බව දැනගෙන ඒ වැරදි වහගන්න හෝ ඒ වැරදි යට ගහ ගන්නත් අවාසනාවන්ත ලෙස මේ අරගල භූමියට ඇවිල්ලා අරගලයට සම්බන්ධ වෙනවා. ඔව් ඒ කියන්නේ මේ සමහර පුද්ගලයෝ අපිට තොරතුරු තියනවා ඩිලිෂාන් මේ
විවිධ මට්ටමේ වැරදි කරලා තියෙනවා. ඩිලිෂන් කියුවා වගේ මේ අනවසර ඉදිකිරීම් ඈ නිදම් හොරෙන් අත්පත් කර ගැනීම. ඔව් එහෙම කරලා මේ අරගල භූමියට ඇවිල්ලා කියනවා මේ එහෙම දේවල් කරන්න එපා. ඒක වැරදි. මේ විගණනයක් වෙන්න ඕනේ. අපි නීත්‍ය අනුකූල පුරවැසියෝ වෙන්න ඕනේ. එහෙම කියන පිරිස් ඉන්නවා. වැඩි බන එපා. අන්න හරි. මේ වෙලාවේ වැඩි බන කියපු නායකයන් ප්‍රතික්ෂේප කරමින් අපි ඉන්නේ. ඔව්. එසේ සිටියදී අපිත් වැඩි බන නොකිවිය යුතුයි. ඔව්. මොකද එහෙම නැත්තම් අපිවත් ප්‍රතික්ෂේප වෙනවා. අනිවාර්යෙන්ම. එතකොට මේ සමාජයට අවශ්‍ය වෙන්නේ එයාලට වෙනස් වෙන්න කියන අය විතරක් නෙමෙයි. එයාලට වෙනස් වෙන්න කියන ගමං තමනුත් වෙනස් වෙන අය. අපි රටක් විදිහට පහළ තැනකට වැටුණා නම් ඔව්. ඒ පහළ තැනට වැටීම සම්බන්ධයෙන් රට කරවපු නායකයන් මහජන විශ්වාසය බිඳහැලපු නායකයන් ඉතාලියෙන් වගකිවිය යුතුයි. ඔව්. හැබැයි එක ඒ නායකයන් පත් කරපු සහ දෙක ඒ නායකයන්ව හරිමකට නොගත්තු සහ නායකයන් එක්ක හරිහරියට නොමග ගිය රටේ ජනතාවත් වගකිව යුතුයි. අනිවාර්යෙන්. ඕකේ අනිත් පැත්ත. එතකොට මේ අරගලය යථාර්ථයක් වෙන්නේ මේ අරගලේ අරමුණු ඉටු වෙන්නේ අපිත් වෙනස් වුණොත් අරගල භූමියේ අපි පෙන්වන මේ යහපුරුදු අපි විවෘත සමාජයට අරන් එන්න ඕනේ. ගෙදරට අරන් එන්න ඕනේ වැඩ කරන තැනට අරන් එන්න ඕනේ. එහෙම අරගෙන ආවොත් තමයි අපි නැවත නැවත කියනවා වගේ අරගලේ සැබෑ පළ අපිට නෙලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ අතර දැන් මේ ගලු මුදුර පිටියේ ගෝල් ෆේස් වල චිත්‍රකුත් අඳිනවනේ. ඔව් ඒ චිත්‍ර දිලිෂන් හරි විශේෂයි. ඒ කියන්නේ මේක මේ කවුරුවත් මේ මූලික ප්‍රචාරයක් දීලා පටන් ගත්ත දෙයක් නෙමෙයි. මේ Facebook සමාජ මාධ්‍ය ඔස්සේම පිරිස එකතු වුණා. ඒ මාධ්‍ය ඔස්සේම මේක සංවිධානය කරගත්තා. අවශ්‍ය උපකරණ හොයාගත්තා. සියලු සංවිධාන කටයුතු උනේ Facebook එක හරහා. එහෙම සංවිධාන වෙලා තමයි චිත්‍රය අඳින්නේ. මෙහෙවන්නේක් නැහැ. මෙහෙවන්නේක් නැහැ. මූල වැඩ කරනවා. වැඩේ වෙනවා. මේ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහත්මයා මේ ගැන අපිට අඩුවැඩිය කිව්වා. මේ සිතුවම සමාජ මාධ්‍ය හරහා කටකා කරගෙන ආරම්භ කරපු කටයුත්තක්. මේ කටයුත්තේ නායකයෙක් නැහැ. ඒක ඊළ දෙනාගේ සහභාගීත්වයෙන් කරන කටයුත්තක්. ඒ හැම කෙනෙකුටම එතන චිත්‍ර අඳින්න දායක වෙන අවස්ථාවක් සලස්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ චිත්‍ර අඳින්න පුළුවන් අයට, චිත්‍ර අඳින්න නවක අයට වගේම අඳින්න ආසාවෙන් හිටපු අද වෙනකන් කිසිම චිත්‍රයක් ඇඳලා නැති අයට උනත් අපි යම් කිසි අවස්ථාවක් එතෙන්දි චිත්‍රයට දායක වෙන දෙනවා. ඒක නිසා ඒ චිත්‍රය සාමූහික චිත්‍රයක්. එක පැත්තකින් ගත්තහම අනිත් පැත්තෙන් චිත්‍රයෙන් අපි පරිසරයේ අලංකාරය නෙවෙයි කුවා දක්වන්නට කටයුතු කරලා තියෙන්නේ. පරිසරයේ විනාශයේ තියෙන බියකරු බව සහ ඛේදජනක භාවය. ඒක නිසා ඒක විරෝධය ප්‍රකාශ කරන ලියවිල්ලක් වගේ චිත්‍රයක් නැත්නම් විරෝධය පාන චිත්‍රයක් කියලා අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙච්ච තුන්වෙනි කාරණාව තමයි අර තමන්ට චිත්‍ර අඳින්න පුළුවන් දරිද කියන එකෙන් එළියට ගිහින් හැම කෙනෙකුටම අවස්ථාවක් දෙන එක. එතනින් අපි බලාපොරොත්තු වෙන දෙන්නන්න අපිට හැමෝටම එකහුව වෙලා කරන්න යම කියනවා. මේ රටේ අභිවෘද්ධිය සඳහා අපි හුස්ම ගන්නේ පරිසරයේ හුස්ම ගන්න තාක්නේ. ඔව්. එනිසා අපි පරිසරය රැකගත යුතුයි. හැබැයි එසේ තිබියදී පරිසරයට හානි කර වූ බොහෝ දේවල් අපි කළා. ඔව්. පහුගිය වසර ගණනාව පුරාම කළා. ඔව්. රට ආර්ථික වශයෙන් පීඩාවක ඉන්නවා වගේම අපිට නොපෙනෙන දරුණු පාරිසරික පීඩාවකට රට මුහුණ දී සිටිනවා. ඔහු මුහුණ දෙමින් සිටිනවා. එතකොට ඒක සිතුවමකින් නිරූපණය කිරීම හොඳයි. ඒක එක පැත්තකින් කරපු දේවල් ගැන සිහි කැඳවීමක්. ඔව්. ඒ නිසා ඒවා කරන්න එපා කියලා බල කිරීමක්. හැබැයි ආයිත් ඒ සිහි කැඳවීම ලැබුණට පස්සෙත් අපි කරන්නේ කලින් හිටපු දේ කලින් කර කර හිටපු දේවල්ම නං. ඔව්. නේ? එතකොට අර අපේක්ෂා කරන වෙනස වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ සිතුවම සමහර විට දැන් තව ඉදිරි දවස්වලදී අපිට බලන්න පුළුවන්කම ලැබෙයි. ඒ සිතුවම අඳින එක හරි හොඳයි. හොඳයි. මොකද මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන් ඩිලිෂන් චිත්‍ර වලින් සිතුවම් වලින්. දැන් ඒක බලලා ලස්සන චිත්‍රයක් අනේ මෙච්චර මෙහෙම දේවල් වෙලා තියෙනව නේද අපේ ලංකාවට මේ නැව ගිලුණු එකෙන් මෙච්චර හානියක් වුණා නේද බලන්නකො මේ පොලිතින් බැහැර කරලා මෙහෙමයි නේද කියලා හිතලා ඔබ ගෙදර යමින් ගමන් මේ අතේ තියෙන කාපු අයිස්ක්‍රීම් එකේ කොලේ වාහනේ වීදුරු ඇරලා පාරට දානව නම් ආකල්පය වෙනස් වෙලා නැහැ. එහෙම නැත්නම් අඹ ගෙඩියක් කකා යනවා. ඔව්. පොතු ටික ජනේලෙන් එළියට දානවා. නේ? ඔව්. එතකොට වැඩේ වෙන්නේ නැහැ. සමහර විට කියන්නේ අපිට මේ කරන ක්‍රියාව මේ පරිසර දූෂණයක් කියලා හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි වක්‍රාකාරින් එකකින් වෙන්නේ දූෂණය. ඒතර අපි හිතනවට වඩා එහාට අඩියක් සිටිය යුතුයි අනිවාර්යෙන්ම. අපි යනවා මේ විනෝදය සඳහා හෝ පරිසරයේ විඳීම සඳහා නේද? ලස්සන ස්ථානවලට අපි යනවා සුන්දර නුවර එළියට. එහෙම නැත්නම් අපි යනවා ජාතික වනෝද්‍යානයක් බලන්න දකින්න එක විඳින්න. මේ ගිහිල්ලා ඒ තියෙන පරිසරයට අපි හානි කරලා නම් එන්නේ. නේ ගස්වල අතු ටික කඩලා. එහෙම නැත්නම් පැලේකුත් හොරෙන් සාක්කුවේ
දාගෙන නම් එන්නේ එතකොට මේ අරගලය බිමේ යථාර්ථයක් වෙන්නේ නැහැ ඒ නිසා අරගලයට සහභාගී වෙන්න අර බොහෝ අය කියනවා වගේ ගෝල් ෆේස් යන්නම ඕනේ නැහැ ඔබට ඔබේ ගෙදර ඉඳන් අරගලය කරන්න පුළුවන් අනිවාර්යයෙන් මේ මෙතන ඇති කරන සංකල්ප මේ ඇති කරන මේ සරන්පාට අපිට ක්‍රියාවෙන් කරන්න පුළුවන් නම් අරගලේ දින්න වගේ තමයි ලිෂා අනිවාර්යෙන් එතකොට අරගලේ දිනනවා ඔව් නේ එතෙන්ට තමයි අපි ටිකෙන් ටික තල්ලු වෙන්න ඕනේ දැන් එතකොට මේ 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 ඇඳෙන අඳින සිතුව මේ බලාපොරොත්තුවත් ඒක අපි හැම කෙනෙකුටම පෙන්නනවා ඔබට ආත්ම විශ්වාසයක් තියෙනවා ඔබට ශක්තියක් තියෙනවා ඔබට තමයි මේ රට හරි පාරට ගන්න දියුණුවේ මාවත දිගේ ගෙනියන්න අවශ්‍ය ශක්තිය හා විභව බලය තියෙන්නේ එන්සයි විභව ශක්තිය හා විභව බලය එළියට අරගෙන කටයුතු කරන්න කියන එකට පොඩි උදව්වක් නැත්නම් ඒකට පොඩි හොයන්දු කරවීමක් දීමක් එවලින් තවත් ආකාරයකින් සිද්ධ වෙනවා දැන් අපි දකින දෙයක් තමයි දැන් මේ සිටුමාරහා අපේ රටේ මේ පසුගිය කාල සීමාවෙදි වෙච්ච පරිසර විනාශයන් සම්බන්ධයෙන් තමයි පිළිබිඹු කිරීම කරන්නේ දැන් මේ පරිසර විනාශයන්ට මේ පාලකිය වගේම මේ ජනතාව වෙච්ච අපිත් යම් යම් ආකාරයෙන් දායක වෙන්න ඕනේ දැන් මේක මේ සිටුවමකට විතරක් සීමා කරන්න නැතුව කොහොමද අපි මේ පරිසර ආරක්ෂණය කියන එක අපේ සමාජ භාවිතයේ आरक्षा उल्लंघने नीति तर्क इदिरिपत् करमिन नायक विवेचने उल्लंघने සරන් පාඩපුවා තිනෝ දැන් අපි කීයෙන් කී දෙනෙක් දැනගෙන හිටියද ව්‍යවස්ථාවෙන් අපි සියලු දෙනාට පවර්ලද වගකීමක් යුතුකමක් තියනවා කියලා දැන් මේ ඉන්නවා අපි පරිසරය ආරක්ෂා කරන්න හැබැයි අපි විසින් මේ වගකීම මේ යුතුකම ඉටු කරලා තියනවාද එහෙමනම් අපි ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා මේ කියන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළායයි නායකයන්ට චෝදනා කරන්න එපා කියලා නෙමෙයි ඔව් කළ යුතුයි ඔව් එහෙම කරපු නායකයන් අල්ලලා ඔවුන්ට ඒ සම්බන්ධයෙන් නිසි දඬුවම් කරන්න එපා කියලා නෙමෙයි කළ යුතුයි. ඔව්. හැබැයි එපමණකින් ව්‍යවස්ථාව රැකෙන්නේ නැහැ. ව්‍යවස්ථාව රැකෙන්න නම් අපිටත් පවරන කොටසක් තියෙනවා. ඔව්. ව්‍යවස්ථාව විසින්ම අපට පවරන ලද වගකීම් යුතුකම් තියෙනවා. ඒ නිසා ඒ වගකීම් යුතුකම් අපි මතක් කරගමු. සහ ඒ වගකීම් යුතුකම් අපි ඉටු කරමු. එහෙම වුණොත් තමයි අරගලේ අපේක්ෂා අපිට ඉටු කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අර කලින් කිව්වා වගේ වැරදි කරලා වැරදි වහගන්න එන අය ගෙර කුණු හොදන වැඩේ තමයි අරගල භූමිය වෙන්නේ. ඔව්. එහෙම නැත්නම් එයාලව යවලා බලය අල්ල ගන්න හදන මෙයාලා යම් උත්සාහයක ඉන්නවා නම් ඒ සඳහා මේකෙන් මේ තල්ලුවක් ගන්න. ඒ තල්ලුව තමයි අපි දෙන්නේ. ඔව්. අපි එහෙම නේ කොස්සට බවන්න ඕනේ නෑනේ. ඔව්. බලලුන් වෙන්න ඕනේ නෑ. වෙන්න ඕනේ නෑ. අපි කඩේ යන්න ඕනේ රට වෙනුවෙන්. අනිවාර්යයෙන්. එතකොට අපි වෙනස් කරන්න ඕනේ රට. එහෙම රට වෙනස් කරන්න නම් රට වෙනුවෙන් කඩේ යන්න නම් අපි කියන සටන් පාට අපි ඉල්ලා සිටින දේවල් අපි අපේ ක්‍රියාවන් වලින් ඔප්පු කළ යුතුයි. අපි අපේ ක්‍රියාවන්ගෙන් ප්‍රගුණ කළ යුතුයි. ඔව්. එහෙම වුණොත් තමයි මේ අපේක්ෂා කරන වෙනස ඇති වෙන්නේ. ඒ සඳහා වෙන්න ඕනේ තව තව දේවල් තියෙනවා. මේ වසන්ත දේශප්‍රිය මහත්මයා අපේ අධ්‍යාපන ක්‍රමයේ මුලින්දම් අපිට විනය කියන එක උගන්වලා නැහැනේ මේ රටේ තියෙන මේ සේරම දේවල් වලට ලොකු ප්‍රශ්නයක් ගාදින් අපේ නායකයන්ගේ ඉඳන් අපේ රටේ දේශපාලන නායකයන්ගේ ඉඳන් අපේ හුඟ දෙනෙකුට විනයක් නැහැ කියන එක ප්‍රශ්නේ ඒ විනයෙන් තමයි අපි හැඩ ගැහෙන්නේ අපි හොඳ දේ කරන්න ඕනේ අපි සමාජයට හොඳ දේ කරන්න ඕනේ අපි සමාජයේ නීතිගරුක පුද්ගලයෙක් වෙන්න ඕනේ අනිත් අයට මතයට ගව කරන්න ඕනේ අනිත් අයට ගව කරන ඒක ඔතනින් උදාහරණයක් ඇටියට දෙන්න පුළුවන් නමුත් සමාජයේ කරන්න නම් අපේ රට ඒ පුදුරුදු වලින් ගැලවෙන්න නම් අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕනේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න නැතුව මේ කරන ඒවා ඕක ඔය වගේ තැන්වල කරන්න පුළුවන් අපිට ගැට මැච් එකක් කිව්වම සුද්ධ කරලා යන කොල්ලොට ආපු අය නමුත් අපේ ගම්වල පාරවල් වල කාණුවක් බැලුවොත් අපේ තියෙන මම ඉන්න ප්‍රදේශයේ පැපිලියාන ප්‍රදේශයේ මේ දෙපැත්තම හොඳට කාණුව ඒ කාණුවල තියෙන පොලිතින් ප්‍රමාණය දැක්කහම වමන යන තත්ත්වයට මේ තියෙන එක එන්නේ අපේ සමාජයේ පහසුතාවය ඒකට එන්නේ ඒකට හේ ප්‍රධාන හේතුව අපට අපේ ඇඟේ නෑ ඒක අපේ ඇඟේ නැති වෙලා තියෙන අපිට මේ සමාජ ක්‍රමය ඒ අධ්‍යාපන ක්‍රමෙන් අපිට අපේ ඇඟට ලේ අපේ ලේවල් එකට අපේ DNA වලට ඒව කාවද්දලා නැති එකයි ඉතින් DNA වලට ඒවා කාවද්ද ගන්නේ නැති තාක්කල් ලිලිෂාන් අපිට වෙන්නේ මේ හුදු සරන් පාඩ විතරක් කිය කියා ඉන්නද
එහෙම වුණොත් එහෙම මේ රටේ අනාගතයට මොකද වෙන්නේ ඔබට පුළුවන් අපිත් එක්ක අපේ කතා බහට එකතු වෙන්න කතා කරන්න අපිට 0112 55 33 63 අපේ දුරකථන අංකය දලුංගලා Positive. Net FM. Balungala. Balungala. Be positive. හරි අපි දැන් ගායනා කරන්නේ අපි මේ කරන සටනේ හැමෝටම යසීසුරු ලැබේවා කියලා. රටටම යසීසුරු ලැබේවා. ඔබටත් යසීසුරු ලැබේවා. අපේ මේ පුංචි පැටවුන්ට අනාගතේ යසීසුරු ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. යසීසුරු පෙරුණු තැන සිරිරෙහුණු दिलशान में ये गीते गायना के रुने ඉකුද්දා රාත්‍රියේ අරගල භූමියේදී දැන් මේ අරගලේ ගීත ගායනා කිරීම ගැන වෙනම සංවාදයක් තියෙනවා. හැබැයි ඒක ගැන කියන්න කලින් මට හිතුණා ලැබපු අත්දැකීමක් මතක් කරන්න මේ අලුත් අවුරුදු දාවට කලින්. ඔව්. දවසක් මම මේ බස් රථයක යමින් ඉන්නකොට මාර්ගාංක 100 හෝ 101 පිටකොටුව පානදොර හෝ පිටකොටුව මොරටුව බස් රථයක යමින් ඉන්නකොට මේ බස් රථයේ ඉස්සරහම සීට් එකේ ඉඳගෙන ඉන්නවා භික්ෂුන් වහන්සේ නමකුගොයි කකුලක් අහිමි විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙකුයි. ඔව්. කිසියම් කරුණක් සම්බන්ධයෙන් මේ දෙදෙනා අතර ගැටුමක් ඇති වෙනවා. මේ ගැටුම කෙලවර වෙන්නේ ගුටිබට හුවමාරුවකින්. ස්වාමින් වහන්සේත් එක්ක. ස්වාමින් වහන්සේ නමක් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙක්. මේක එකම සිද්ධිය නෙමෙයි. ඒත් මේ දින කිහිපයේම බස් රථවල එහෙම නැත්නම් බස් රථේ එනකම් බලන් ඉන්න බස් නැවතුමේ දුම්රියේ දුම්රිය නැවතුමේ එතකොට කඩපලේ පොලේ වෙනදාට වඩා වැඩි ගැටුම්කාරී ස්වරූපයක් අපි නිරීක්ෂණය කළා. ඒ කියන්නේ මිනිස්සු යම් පීඩණයක ඉන්න ලිෂන් මේ මොහොතේදී පීඩණය පිට කරන්න පටන් ගත්තා ද්වේෂයත් එක්ක පීඩණය පිට කරන්න පටන් ගත්තා කලහයත් එක්ක පීඩණය පිට කරන්න පටන් ගත්තා කෝපයත් එක්ක. ඔව්. හැබැයි එමගින් සිදු වෙන්නේ අපිව පීඩාවට පත් කරන යම් ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න තව අවුල් වෙන එකනේ. අනිවාර්යෙන්. අපිට ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙන්නේ සංයමයෙන් විචක්ෂණව ඒ ප්‍රශ්න දිහා බලලා ඒ ප්‍රශ්න කියවලා. ඔව්. දැන් මේ අරගලයට එනකොට ඔන්න වෙනස් හැඩයක් අපි දකිනවා. මේ අරගලය පටන් ගන්නෙමත් පීඩණය හින්දානේ. ඔව්. තෙල් ගන්න පොලිමේ ඕනේ. ගෑස් ටික ගන්න පොලිමේ ඉන්නවා. ඔව්. එතකොට ගෑස් නැතුව gedara උයා ගන්න විදිහක් නැහැ. කරන්ට් එක කැපෙනවා අනිත් පැත්තේ. එතකොට දරුවන්ට ඉගෙන ගන්න විදිහක් නැහැ. දාඩිය දානවා එක රයක් පහන් කර ගන්න විදිහක් නැහැ. කොහොමත් ඉර මේ දවස්වල පෘථිවියට ලං වෙලානේ ගමන් කරන්නේ. ඒ නිසා රාශිය තවත් වැඩි. එතන ඔය ඔක්කොම පීඩණය එක තමයි මේ අරගලේ පටන් ගන්න. එතකොට ඒ අරගල භූමිය අර බස් එකේ බස් නැවතුමේ දුම්රියේ දුම්රිය නැවතුමේ කඩපලේ පොලේ වගේ කලහකාරී වුණා නන. ඔව්. ද්වේෂ සහගත වුණා නන. නේ? තත්ත්වයන් මිරවඩා වෙනස් වෙන තිබුණා. අනිවාර්යෙන්. හැබැයි මේ අරගල භූමිය මෙවර පීඩණයේ මුදාහරිනව වෙන හැඩයකින් ගීතය ඒකේ එක නිරූපණයක් වෙලා තියෙනවා. ගීතය විතරක් නෙවෙයි. සිතුව මේකට එකතු වෙලා තියෙනවා. තවත් සංස්කෘතික ආංග මේකට එකතු වෙලා තියෙනවා. මොකක්ද මේ වෙන්නේ? ඇත්තටම මේක අරගලයක්ද? මේ කතා කරන්නේ වසන්ත දේශප්‍රිය මහත්මයා හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක්. උන්ගේ අරගලේ නොයෙකුත් පැති තියෙනවා. ආදරය, සෙනෙහස, සංගීතය, සංස්කෘතිය, කලාව, ඒ සියගම එකට ගෙනල්ලා තියෙන ඒක තමයි අපි දකින ලොකුම වෙනස. ඒක ඉතාමත්ම සුන්දරයි. මම හිතනවා අරගලේ ගැහැට නිමීමට අපි හිතමු උතන නැත්තම් එකතු කරා කියලා මේ කරනවා කියලා මේ සම්පූර්ණම දිවිහිමියෙන්ම කරන සත්‍යග්‍රහයක් හෝ උපවාසයක් කරනවා කියලා ඒ වගේ එකක් කරන මේක මාර හරිම බෝරින් වෙලා මිනිස්සුන්ට කිසිම රටේ
අයට ආකර්ෂණාත්මක ගතියක් නැති වෙනවා සම්පූර්ණයෙන්. දැන් මේකේ කණ්ඩායම් එනවා ඉස නිමගත් ඒකට සහභාගී වීම සඳහාම ලොකු කණ්ඩායමක් එනවා. මේ ඉන්නවා තරුණ කණ්ඩායම මේකට කැප වෙලා කරන හાર્ඩ් කෝ මේක ඇතුලේ ඉන්න මේ කෝ ගෲප් එක. මේකේ ආකර්ෂණීය ගතිය නිසා තරුණ පරම්පරාව ඒ ගීත ගායනා කිරීමට සිතුවම් ඇඳීමට පොචියවීමට වෙන මේක වටේ හැදුණු හැම එකටම ගෙනල් තියෙන මම හිතන්නේ ඒකගේ සුන්දර අරගල කිරීමේ ක්‍රමවේදයක් කියලා. දිලිජන් මේ මට මතක් වුණේ තුමේ කතාව කියනකොට මේ මාරාන්තික උපවාස වගේ දේවල් ලංකාවේ විහිළුවක් වෙලානේ තියෙන්නේ නේ. මේ උද්ඝෝෂණ වගේ දේවල් විහිළුවක් කියන්නේ මාරාන්තික උපවාස මේ දේශපාලනික කාරණාවත වතුර වීදුරක් දුන්නාම ඉවර කරපු ඉතිහාසයක් අපිට තියෙන්නේ. දැන් ඒක තමයි වෙනස් වෙමින් තියෙන්නේ. ගීතයක් කියලා, චිත්‍රයක් ඇඳලා, නේ ටිකක් රවම් පදයක් කියලා අරගල කරන තැනට තල්ලු වෙලා තියෙන්නේ. හැබැයි මේ ගයන ගැයුමේ තියෙන වචන, මේ වයන වැයුමේ තියෙන ස්වරවල අලංකාරය, මේ රංගන රැඟුමේ තියෙන අර්ථය නැවත අපේ ක්‍රියාවන්ට එකතු කරගත්තේ නැත්තම් ඒක හුදු ගැයුමක් විතරයි. ඒක තවත් එක වැයුමක් විතරයි. අර යසේසුරු පිරුණුතනක් හදන්න වෙන්නේ නැහැ. රොඩ්නි මහත්මයා කියනා වගේ අපි වෙනස්සුන් නැත්තම්. ඒ නිසා තමයි අද බැලුම්ගල බී පොසිටිව් තුලින් අපි ඔබට යෝජනා කරන්නේ මේ අරගල භූමියේ අපි කරන ගැයුම, අපි කරන වැයුම, අපි කරන රැඟුම අපි අපේ ක්‍රියාවට එකතු කරගමු. මේවා අපේ ජීවන පුරුදු කරගමු. අපි වෙනස් වෙමු. මේක අපි වැඩ කරන තැනට අරගෙන යමු. මේක අපි අපේ ගෙදරට අරගෙන යමු. අරගල භූමියේදී අපි කියනවානේ ජාති ભેද නැහැ, ආගම් ભેද නැහැ, කුල ભેද නැහැ. හැමෝටම සම අයිතීන් තිබිය යුතුයි. හැමෝටම සම වරප්‍රසාද තිබිය යුතුයි. හැබැයි එහෙම කියලා අපි අල්ලපු ගෙදර මිනිස්සයත් එක්ක ඉනිවැටට ගහමරා ගන්නව නම් තාම අපිට ඉතින් නඩු කිය කිය උසාවිය වලම තමයි ඉන්න වෙන්නේ හැමදාම. නේ ඒක ගෙදරත් එහෙමයි, රටෙත් එහෙමයි, මුළු ලෝකෙ ඇතුළෙත් එහෙමයි. ඒ නිසා මේ අරගල භූමියේ අපි ලබන අත්දැකීම් අපි අරගෙන යා යුතුයි විවෘත සමාජයට. අරගල භූමිය සුන්දර නම් ඒ සුන්දර වෙන්නේ අරගල භූමියේ යහ පුරුදු නිසා. ඒ යහපුරුදු විවෘත සමාජයට අරන් ආවොත් විතරමයි විවෘත සමාජයත් සුන්දර වෙන්නේ. දැන් මීට කලින් තාප්පවල චිත්‍රත් ඇඳන්නේ. ඔව්. ඒකත් හරි සුන්දර වැඩක් නේ. හැබැයි තාප්පවල චිත්‍ර දැන් හේදෙමින් යනවා. දැන් ඒවා උඩ මේ අවෝදියසෙල් පව මතුවලා සමහර තැන්වල. ඒ වගේම ඒ සමග ඇතිවෙච්ච උද්‍යෝගය, ඒ සමග ඇතිවෙච්ච සමාජ වෙනසක උවමනාවත් දියසෙවල බැඳලා වගේ එකක් තමයි අපිට හිතෙන්නේ. මේ දයන් විතරණ මහත්මයා පිත්ති පින්තාරු කරන්න ස්වේච්ඡාවෙන් තරුණෝ ඉදිරිපත් වුණා. දැන් ඒ මොහොතේදී හැමෝම කතා වුණා මේ රට ලස්සන කරමු, අපි පරිසරය ආරක්ෂා කරමු, වනාන්තර සුරකිමු ආදී ලෙස කතා වුණා. හැබැයි අපි දැක්ක මේ කාලයාගේ ඇවෑමෙන් ඒවා මේ බොහෝ දෙනෙකුට අමතක වෙලා ගියා. ඒවා අහපව් වල් වැදිලා ගියා. ඇත්තම අමතක වුණා නෙමෙයි, නායකයන් ඒවා පිළිපදින් නැතිකොට සහ කැලෑවල් සුද්ධ කරද්දී මේවා ඔක්කොම සත්තු දස්සේ පැහැදිලි වෙද්දී එක මිනිහෙකුට බෑ රටක් වෙනස් කරන්න. ඇත්තටම නායකත්වයෙන් තමයි රටක් වෙනස් කරන්නේ. ඉතින් අපි හැබැයි එක මිනිහෙකුට බෑ කවුද අපි අපි මේක වශයෙන් හිතුවද අපි හැම කෙනාටම පුළුවන් මේ රට හදන්න. අපි හැම කෙනාම තීරණයක් ගත්තදී අපි මේ රටට ආදරේ වගේම අපි කිසිසේත්ම තාක්ෂික බලයක්වත් අපි අපත යවන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම මේ කුණු වලින් බලශක්ති ගන්නය උපදන්න පුළුවන් අවස්ථා බොහෝ තියෙනවා. ඉතින් රටට එහෙම වෙනවා, ලංකාවේ එහෙම කරන්නේ හැම අවස්ථාවකම ඔවුන්ගේ කමිෂන් වලට යට වෙලා ඒවා යටපත් වුණා. ඉතින් මං හිතන්නේ කර්ණපරපුරක් ආවහම සහ ඔවුන් බුද්ධිමත් පිරිසක් හැටියට රටේ හැම දෙයක්ම මේ ඇත්තටම අපි තුනු පවා ඒක බලශක්තියක් ලෙස පත් කරගන්න පුළුවන් තත්ත්වයක් වෙයි. ඉතින් එතනදී නායකයන්ට පැවරුණු වගකීමක් තියෙනවා. අනිවාර්යයෙන්ම නායකයන් කෙරෙහි පාලිතයන් තබන විශ්වාසය නායකයන් ආරක්ෂා කළ යුතුයි. පාලිතයන් මතම මේ වගකීම තියලා නායකයන්ට බේරෙන්න බෑ. නායකයන් වෙනස් විය යුතුයි. එතකොට පාලිතයන් වෙනස් වෙනවා. සහ අර එක්කෙනෙක්ගේ ක්‍රියාවකින් මුළු ලෝකෙම වෙනස් කරන්න බෑ. හැබැයි එක්කෙනෙක්ගේ ක්‍රියාව තමයි පොළඹවන්නේ තව කෙනෙක්ව ඒ ක්‍රියාව සඳහා. එතකොට ඒක සාමූහික ක්‍රියාවක් වෙනවා. ඒ සාමූහික ක්‍රියාව විසින් ලෝකය වෙනස් වෙනවා. ඒ සඳහා තමයි නායකයා හෝ නායකත්වය මඟ පෙන්විය යුත්තේ. තාප්පවල විද්‍යවල කටි ඉතාම කලාත්මක ලස්සන චිත්‍රයන් දී හරි බලාපොරොත්තු ඒ බලාපොරොත්තු ඒ අන්දර ඉවර වෙනකොටම ඒවා සිද්ධ ගත්තා. මොකද ඔවුන් තවදාක් සිටින විදිහේ නායකයෝ වුණේ නැති නිසා. හැබැයි මං හිතන හරි ආදර්ශයක් නායකත්වයෙන් දුන්නදී හැම කෙනාම ඒවා පිළිපදවින් මේ රටට නිවුස් හරි ආදරේ මේක රත්න දීපයක් මේ වගේ රටක් ආයි කොහොමද හොයාගන්න වෙන්නේ. ඉතින් මේ රට කාබාසිනිය කරන්නේ කාටවත් ඉඩ දෙන්න බෑ. ඉතින් මං හිතනවා තරුණ පරපුර බොහොම උනන්දුවෙන් සහ සිහිබුද්ධියෙන් ඒ වැඩ කටයුතු කරයි කියන විශ්වාසය මට සතුටක්
प्रदेश මම පාසල් අධ්‍යාපනය අවසන් කරන්නේ 2008 නමුත් මම උසස් අධ්‍යාපනය කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේදී නමුත් මම අද තමයි දැනගන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපි බැඳිලා ඉන්නවා කියලා පරිසරය සුරකින්න නමුත් මම අද දැනගත්තත් මම පරිසරයට ඉතාම ආදරය කරන මම දැන් අම්මා කෙනෙක් මට අවුරුදු 4ක පුතෙක් ඉන්නවා මම 9 වසරේ ඉඳලා මට මතකයි අපිට පරිසරය සමාජ අධ්‍යයන කියලා විෂයන් දෙකක් තිබ්බා ඒ විෂයන් දෙකට අදාළ ගුරුවරු අපිව බොහෝම පරිසරයට ලැදි කරලා තමයි අපේ හිතට ඒක කාවැද්දුවා මම ට්‍රිප් යන අවස්ථාවලදී මම ළමයින්ට මේ ශිෂ්‍ය නායිකාවක් විදිහට මම ටොපික් වලක්වත් දාන්න දෙන්නේ නැහැ නමුත් මට ළමයි ඒ කාලෙදි විහිළු කරා හා පරිසර වේදිකාවක් එක්ක තමයි අපි ඇවිල්ලා තින්නේ කියලා ඉතින් මම හිතන්නේ මේක ජෙනරේෂන් වයිස් වෙනස් වෙන්න ඕනේ අපි එක પરම්පරාවක් සම්පූර්ණ ඇටිටියුඩ් එක වෙනස් කරොත් මේක කරන්න පුළුවන් කියලා කරන්න වෙන්නේ අධ්‍යාපන ක්‍රමයෙන්මයි මම ජීවත් වෙන්නේ සිංගප්පූරුව කියන රටේ ඉතින් ලංකාවට වඩා ඉතාම කුඩා රටක් අපි හැමෝම දන්නවා ඒ රටට ගියහම ලංකාව ගැන දුක හිතලා ඇත්තටම කඳුළු වෙනවා මොකද ලංකාව තරම් සුන්දර රටක් මේ ලෝකේ නැහැ මම ලෝකේ රටවල් ගණනාවකට ගිහිල්ලා තියෙනවා ඉතින් ඇත්තටම ඇඬෙනවා කඳුළු වෙනවා ඇයි මගේ රටට මිනිසුන්ට බැරි ආදරය කරලා අපිට පරිසරය හදාගන්න කියලා හැබැයි ඒකට හේතුව විෂයක් විදියට විෂයානුබද්ධව මේ දේවල් ළමයින්ගේ ඔළුවට කාවත් දාන්න මේක ඇඟට දැනෙන්න අප මේක මගේ රට මේක අපි පරිසරය රැක ගන්න ඕනි කියන ඒ ඇටිටියුඩ් එක මුළු પરම්පරාවක් විදියට වෙනස් කරලා නැහැ ඒක ඒක ඇටිටියුඩ් එකක් විදියට ඇඟට ගිය પરම්පරාවක් පාර්ලිමේන්තුවෙත් නැහැ නායකත්වයක් නැහැ ඒ නිසා තමයි අද අපේ රටේ මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ නමුත් අද බොහොම ස්තුතියි අපි බැඳලා ඉන්නවා කියන එක මම දැනගත්තේ අද ඒකට හේතුව නීතිය සිවිල් නීතිය මේ දේවල් විශයක් විදියට අපිට පාසලට විෂයානුබද්ධව ඉදේ ඇවිල්ලා නැහැ බොහොම සුදී ඔබතුමියට දැන් එතුමිය කියන කතාව පාසලේ දැරියක්ව පාසලේ ශිෂ්‍යාවක්ව සිටියදී පවා ඇය පරිසරය වෙනුවෙන් හිතන්න පරිසරය වෙනුවෙන් වැඩ කරන්න පටන් අරන් තියෙනවා හැබැයි තව කෙනෙක් ඒක දිහා විහිළුවක් විදියට බලන්නත් පටන් අරන් තියෙනවා මේ අරගලයට එහෙම කරන්න එපා ඔව් අරගල භූමියේ සිදුවන දේ අනිත් කෙනාට විහිළුවක් වෙන්න දෙන්න එපා. එහෙම වුණොත් මේ අරගලේ වැඩක් වෙන්නේ නැහැ. දැන් ගොඩක් අය මේ අරගලයේ කියවෙමින් කියනෝ මේ එක પરම්පරාවක් තමයි මේකේ ඉන්නේ. මේ ජෙනරේෂන් Y එහෙම නැත්නම් මේ මිලේනියම්ස් ලා අපි කියනවා මේ සහස්‍රකයන් තමයි මේකේ ඉන්නේ කියලා. ඔන්න પરම්පරාව. අපි කියන දේ කරලා පෙන්නමු. අපි ඉල්ලන දේවල් අපේ ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නමු. එතකොට මේ අපි අපේක්ෂා කරන සැබෑ වෙනස අනිවාර්යයෙන්ම බිමේ ඇති වේවි. ඒ සඳහා හැබැයි අපි දේවල් හරියට කියවන්නත් ඕනේ ඒ කියවීමේ තියෙන වැදගත්කම පිළිබඳවත් වසන්ත දේශප්‍රිය මහත්මයා පැහැදිලි කළා හොඳම උදාහරණයක් ගන්නම් මහින්ද දේශප්‍රිය මේ ප්‍රශ්නයට වග කිය යුතු පුද්ගලයා කියලා දැන් මතයක් තියෙනවනේ ගාලු මොහොතක පවා පෝස්ටර් තියෙනවලු එහෙම මම දැක්කේ නැහැ මම ගාලු මොහොත කීපතාවක් ගියා මම දැක්කේ නැහැ නමුත් එහෙම තියෙනවලු ඒක වෙලා තියෙන්නේ මොකද මහින්ද දේශප්‍රිය ඔකට ලියලා තිනෝ ඕන තරම් මේකට හේතුව මේකයි කියලා මේකේ එහෙම වගකීමක් කොමිටුම කොමිසමට නැහැ කියලා එහෙම කරන්න බෑ කියලා ඒක නමුත් කවුවත් කියවන්නේ නැහැ කවුවත් කියවන්නේ නැතුව මහින්ද දේශප්‍රිය එල්ලා මරණු කියන එක හැමෝටම කියන්න පුළුවන් මොකෝ අපි අපි දීර්ඝව කියවලා විචක්ෂණශීලීව කාරණයක් දිහා බලන්න අපේ සමාජයේ පුරුදු වෙලා නැති අපි කියවන්නේ නැතිකම අපි කියවලා තේරුම් ගැනීමේ සංස්කෘතියක් අපිට නැතිකම ඒකත් මම හිතන්නේ අපේ පාසල් මට්ටමේ ඉඳන් අපි අපේ රටේ කියවන මිනිස්සු පුරුදු වෙන මෙතනදී ඒක සමාජයට ආදර්ශයක් හැටියට පෙන්වන එක ඉතාම හොඳ දෙයක් මිනිස්සු කියවන්න ඕනේ කියලා දැන් ඉගෙන ගන්න නම් අපි කියවීමෙන් මිනිස්සු සම්පූර්ණ වෙනවා කියන එක කියවීම කියන්නේ පොතක් කියවන එකම නෙමෙයි. ඔව්. පත්තරේ කියවන එකම නෙමෙයි. අපිට සිනමාව කියවන්න පුළුවන්. අපිට ගීතය කියවන්න පුළුවන්. අපිට සමාජයේ සිදුවන සිදුවීම් කියවන්න පුළුවන්. අපිට ආයිත් පරිසරය කියවන්න පුළුවන්. අපි විනය දරුවට හුරු කළ යුත්තේ පාසලේදී වගේම කියවීම දරුවන්ට හුරු කරන්න ඕනෙත් පාසලේදී කියලයි වසන්ත දේශප්‍රිය මහත්මයා යෝජනා කරන්නේ. හැබැයි අපි විනය නමින් හෝ කියවීම නමින් පාසලේදී දරුවන්ට හුරු කරවන්නේ මොනවද කියලා නැවත සංවාද කළ යුතුවක් තිබෙනවා.
අපේ පාසලෝ ගුරුවරු කී දෙනෙක් පොත් කියවනද කියන එක බලන්න ඕනේ. ඒගොල්ලෝ කියවලා එපැයි ළමයින්ට කියවන්න දෙන්න. ළමයින් කියවන්න හොර ගන්න. නමුත් එහෙම එකක් එහෙම ව්‍යාපෘති පාසල් කීයක තියනවද කැම ළමයින්ට කියවීමට පුරුදු කරන්න ඕනේ කියලා. ඉතින් ඒවත් අපිට මෙතන ආදර්ශමත් ගම මේක ආදර්ශ ගමක් හැටියට නෑනේ. අපේ රෝතරන් ආදර්ශ ගම් තියනවා. නමුත් ඒ ආදර්ශ ගම් වල ආදර්ශය වගේ අනෙක් ගම් හැදෙන්නේ නෑනේ. ඒකට හේතුව අපේ අපි අපේට අපේ ඇඟේ අපේ ලේවලට ඒකද. ඇතුල් කරගෙන අපිට කුඩා කාලේදී අපි හොයක ඒ වගේ දේවල් මම හිතනවා තරුණයන්ගේ සටනේ තියෙන එකක් තමයි දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා රටේ. ඒ වගේම ඒකට අදාළ දේවල් තමයි අධ්‍යාපන ක්‍රමයත් වෙනස් වෙන්න ඕනේ කියන එක. ඒක අපේ රටේ ලොකු ගැටලුවක් තියෙන එකක් තමයි අධ්‍යාපනය තියෙන මේ නොගැලපෙන මේ පුද්ගලයන් අපේ සමාජයට අවශ්‍ය පුද්ගලයන් නෙමෙයි අපි අධ්‍යාපන ක්‍රමයෙන් බිහි කරන්න කියන එක. ඉතින් ඒක එහෙමයි මම දකින්නේ මේ දේවල් සමාජගත කිරීම කියන එක ලේසි පාසුවට නෙමෙයි අපි එක තැනක තිබ්බට ආදර්ශ ගම් තිබ්බට ඒ ආදර්ශයන් අනිත් ගම් හැදෙන්නේ අලුත් රබන් පද. ඔව්, මේ නිර්මාණශීලී රබන් පද. හැබැයි දැන් මේ නිර්මාණශීලී රබන් පදවල කියවෙන දේවල් අපි අපේ ක්‍රියාවටත් අරන් එන්න ඕනේ. අනිවාර්යයෙන්. දූෂණ විරෝධයක්. දූෂකයන් පිළිබඳ විරෝධයක් මේ රබන් පදවලින් මතු කරනවානේ. අපි දූෂණය එපා කියලා කියන ගමන්. ඔව්. අපි දූෂණයට ඉඩ නොදී සිටිය යුතුයි. දැන් මේ අරගල භූමියේ ඉන්නවා. ඔව්. විවිධ තරාතිරම් වල අය. ඒ අතර ඉන්නවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ. ඔව්. ඒ අතර ඉන්නවා ඇතැම් විට පාසල් ශිෂ්‍යයෝ. ඒ අතර ඉන්නවා රාජ්‍ය ආයතනවල, පෞද්ගලික ආයතනවල විවිධ තරාතිරමේ වැඩ කරන නිලධාරීනුත්. ඔව්. දැන් ඔවුන් නැවත හදවතට අත තියලා අහන්න ඕනේ, මම කොහොමද වැඩ කළේ? මම කොහොමද වැඩ කරන්නේ? කරපු විදිහ අපි පැත්තකින් තියමු, අමතක කරමු. ඕන්නෑ. අමතක කළා දාමු අපි. අද 18 වෙනිදා අලුත් අවුරුද්ද වෙනුවෙන් මේ වැඩට යනනේ. ඔව්. නැකත යෙදිලා තිබුණෙත් අද 6:51ට දුකයි. ඔව්. ඒතර බොහෝ ආයතනවල නේ වල අදනේ වැඩ කරන පළවෙනි දවස මේ උදා වෙච්ච අලුත් අවුරුද්දේ අද ඉඳන් පටන් ගමු. ඔව්. අපි දූෂණයට ඉඩ නොදී සිටිමු. එහෙම වුණොත් තමයි මේ අලුත් හැඩයෙන් කියන අලුත් සටන් පාඨවල මතු කරන දූෂණ විරෝධය හැබෑවක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ හිතට එකඟව සටන් පාඨයක් කියන්න පුළුවන්කම ලැබෙන්නේ තමන් හරිපාරි ගියොත් විතරයි ඩිල්ෂාන්. මේ වසන්ත දේශප්‍රිය මහත්මයා යලිත් අරගල භූමියේ නිතර මතුවන සටන් පාඩයක් තමයි මේ. දූෂණය අවම කරන්න නැත්නම් කොල්ල කාපුවා දීලා යන්න, කොල්ල කැම නතර කරන්න, හොරකම නතර කරන්න කියලා. දැන් ඒ හොරකම නතර කරන්න කියන එකත් මේ කුදු සටන් පාඩයක් විතරක් වේවිද? මම දකින හැටියට අපේ රට කොච්චර අපේ නීති තිබ්බත් අල්ලස දූෂණය මැඩලීමට ඒව ක්‍රියාත්මක කිරීමට තියෙන ආයතනවල සහ නීතියේ යම් යම් අඩුපාඩු ඉදන් පැනලා බෑනවා. අපි හොඳටම දන්න දෙයක් තමයි අල්ලස් කොමිසම විසින් මේ තිබුණු නඩුව අයින් කරගන්නේ නැත්නම් නීතිපති නඩු අයින් කරගන්න. ඒකට හේතු වෙලා තියෙන්නේ අපේ සමාජ ක්‍රමය ඒ දේවල් වලට බලකිරීමක් ඒ වගේ දේවල් ඉල්ලන්නේ. ඒකට මගේ නම් උත්තරේ දෙන්නේ කරනවා නම් කරන්න ඕනේ. මේ සඳහා ඒක විශාල වෙනසක් අවශ්‍ය වෙනවා. අපි දන්නවා රාජ්‍යාංශයේ දූෂණය කියන එකයි දේශපාලකයන් අතර දූෂණය කියන එක දෙකම එක හා සමාන මට්ටම් වල තියෙන දෙයක් කියලා මම විශ්වාස කරා. දේශපාලකයන් කියන්නේ විතරක් නෙමෙයි දූෂිත, රාජ්‍ය නිලධාරීන් දූෂිතයි. ජාත්‍යන්තර අධ්‍යයන වලින් කියවෙනවා චිරාන්, සාමාන්‍යයෙන් මේ දූෂණයත් එක්ක යන රටක්. ඒ දූෂණය නිසා රටේ ආර්ථිකයෙන් 10%කට ආසන්න ප්‍රමාණයක් දල වශයෙන් රටට අහිමි වෙනවා කියන. එතකොට අපිත් දූෂණයත් එක්ක යන රටක් නම් අපේ ඉරණමත් ඒක. අපේ ආර්ථිකයෙන් 10%ක් විතර අපිට අහිමි වෙනවා ඒ දූෂණය නිසා. මේ නිසා අපි දූෂණය වළක්වා ගත යුතුයි. හැබැයි ඒක පටන් ගත යුත්තේ අපේ.
අපි දන්නවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා මිලියන 100ක අල්ලසක් ගන්නකොටම හොයලා තාමත් ඉරේ ඉන්නේ. ඉතින් රජයේ ප්‍රධානම නිලධාරියෙ ඉන්නේ. ඒ නියගේ නිලධාරියෙ කල්ලාස් ගත්තා කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඉතාම හිරේ විශ්වාස කෙනෙක් නේ. එයා කාර්ය මණ්ඩල ප්‍රධානියා කියන්නේ. ඒ වගේ පුද්ගලයෙකුත් අල්ලගත්තා නම් අනිත් අය ගැන කියනුම කවරේද කියලා අහනවනේ. ඒක ඒ නිසා මේකට මම දකින්නේ අපට අපි අපේ මේ සඳහා තියෙන උපකරණ මේ සඳහා තියෙන ආදාය කිරීමේ මේක හරිගස්සා ගැනීමේ ක්‍රම අනිත් රටවල් අනුගමනය කරන අපි කරගෙන නැති කියන එකක් එක උදාහරණයක් තමයි එක්සත් ජාතීන්ගේ තිනවා දූෂණයට එරෙහි සම්මුතිය කියලා. අපි අත්සන් කරලා තිනවා 2007 වෞද්දෙත්. අද ඒකේ ක්‍රියාමාර්ග පහක් තිනවා දූෂණය මැඩලීමට ඒගොල්ල උදව් කරන. එකක් තමයි තාක්ෂණික ආදාය කියලා තියෙනවා. තාක්ෂණික ආදාය යටතේ වැඩ කොටක් තියෙනවා. එකක් තමයි නිරදාගේ පුහුණු කරන එක. අපේ නිරදාගෙන් ගිහිල්ලා එහෙ පුහුණු වෙලා ඇවිල්ලා තියෙනවා. නමුත් ඇවිල්ලා මුකුත් කරගන්න සමාරවිත එහෙම පුහුණු වෙලා ආපු නිදාහාරේ මේ අරගල භූමියේ තින්නේ නැති. ඉන්න එන්න පුළුවන්. ඔව්. ඒ නිසා දැන් ඒ පුහුණුවෙන් වැඩ ගන්න. අනිවාර්යයෙන්ම. එතකොට තමයි මේක හුදු සටන් පාටයක් නොවි මේක සැබෑ අරගලයක් වෙන්නේ. අපි කියනවා මෙච්චර සල්ලි හොරකම් කරගෙන ගිහිල්ලා තිනවා මෙහෙම මෙහෙම වෙලා තිනවා කියලා. නමුත් අල්ලලා තින එකම ලොකු නිලධාරිය හැටියට කියන්න පුළුවන් ඒ කාර්ය මණ්ඩල ප්‍රධානියා විතරයි. නමුත් වෙනකගෙන අනිත් අය අල්ලන්නේ මේක ඇතුළත් ගන්න රුපියල් 5000ක් 10000ක් ගත්තා. ඒ වගේ අය තමයි හාල් බැස්ස තමයි අල්ලන්නේ. ඉතින් නමුත් ලොකු අය අල්ලන්න නම් මේ රටෙන් හොරකම් කරපු ධනය වෙන කොහේ හරි රටක හංගලා තිනව නම් අපිට වැඩ කරලා ජාත්‍යන්තර සහයෝගීතාවය මත ඒ මුදල් ආපහු අපේ රටට ගෙන්න ගන්න පුළුවන් කියලා. ඉතින් අන්න ඒ වගේ විශාල වැඩපිළිවෙලට යන්න ඕනේ. ඒකට අපේ ඉතින් මේ පහුගිය තිබුණු එකම රජයක්වත් දූෂණය මැඩලීම කියන එක ශක්තිමත් කරන්න නෙමෙයි වැඩ කරේ දුර්වල කරන්න. ඒකට හේතුව ඒ රජයන් දූෂිතයි කියන එක ආයි නොකිය කියන්න කවුරුවත් හංගන්න දෙයක් නැහැ. කොයිම රජයකටවත් දූෂණය දූෂිත කටයුතු නොකර කියලා ගැලවෙන්න බෑ මේ දක්වා හිතුවු. ඉතින් ඒ දේ වළක්වන්න නම් අපි මුලින්දන් ඒ වගේ අලුත් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. දැන් පහුගිය කාලේ හිටපු සරත් ජයමාන මහත්තයා ඉතාමත් උත්සාහ ගත්තා. නමුත් නීතිය සහ ආයතනයේ තියෙන ගැටලු හින්දා එක කොමසාරිස් කෙනෙක් අත්සන් කරගා නැහැ කියලා නඩුවස් කරගන්නවා සේරම දාපු. එක කොමසාරිස් කෙනෙක් ඉතින් ඒ කොමසාරිස්ව 5 දිනක් ඉන්නවා නම් බහුතරයක් අත්සන් කරා නම් ඇති කියන එකනේ හදාගන්න තියෙන. ඒක බොහොම සුළු දෙයක්. නමුත් ඒක හදන්නේ නැත්නම් මේ රජය බල කරනවා ඒ වගේ දේවල් කරන්න බෑ. එතකොට අපි හැමෝටම අපි අමාරු වටනවා. FM Balungala. Balungala. Be positive. Be positive. Net FM Balungala. Balungala. Be positive. Be positive. පීඩනයක ඉන්න ජනතාව මේ අරගලය කරන්නේ තරමක් වෙනස් විදිහකට. ඔවුන්ගේ මේ පීඩනයේ යම් අවස්ථාවක පිට කරන්නේ මේ විරෝධාකල්ප ගීත ගායනා කරමින් වෙන්න පුළුවන්. නැත්නම් සාකච්ඡා සංවාද වලින් වෙන්න පුළුවන්. එහෙම මේ සාමාන්‍යව මීට කලින් දැකපු උද්ඝෝෂණ අරගල වලට වඩා යම් වෙනස් තත්ත්වයක් මේ භූමියේ තියෙන්නේ. ඔබතුමන් මේ වෙනස විග්‍රහ කරන්නේ කොහොමද? ඇයි අපේ ජනතාව මේ මට්ටමට ඇවිල්ලා තියෙන්නේ? ඔව් මේක ඇත්තටම මේක තමයි නව අරගල කිරීමේ ක්‍රමවේද. අපේ විශ්වවිද්‍යාලයේ ඉන්න කොට සටන් පාඩ කරලා වර්ජන කරලා ඒක එඩ නවත්තලා කරපු දේවල් නෙමෙයි. දැන් තරුණ පරම්පරාව ඇත්තටම මේ අපි කියන මිලේනියල්ස්ලා එහෙම නැත්නම් මේ වයි ජෙනරේෂන් එකට අයිති කණ්ඩායම වයි පරම්පරාවට අයිති කණ්ඩායම හිතන්නේ සම්පූර්ණයෙන් ලොකු වෙනසන්නේ මේ අනාගතය මේ කාලය අයිති ඔවුන්ට. ඔවුන්ගේ ජීවන රටාව හැදිලා තින්නේ සම්පූර්ණයෙන්ම වෙනස් විදියකටනේ. ඔබ දන්නවා ඔබත් ඒ පරම්පරාවේ කෙනෙක් නිසා අපේ කාලයේ අයට තිබ්බේ රැකියාවේ ආරක්ෂාව ජොබ් සෙකියුරිටි කියන දේ අපිට පෙන්ෂන් එක අනාගතයට ඉතිරියක් කරගන්නේ කොහොමද? නමුත් දැන් ඉන්න පරම්පරාව එහෙම නෙමෙයි හිතන්නේ. දැන් ඉන්න පරම්පරාව හිතන්නේ අපි සුදුසුකම් දී හදාගත්තා නම් අපිට රස්සාවක් හොයාගන්න පුළුවන්. අපි මේ රස්සාවෙ මිලියන. එන්නේ ඒ කණ්ඩායම දකින අරගලය ඒ අය කියාගත්ම කරන අරගලය තමයි මේක. ඒ ජෙනරේෂන් එක ඒ පරම්පරාව අරගලය සඳහා තෝරගෙන තියෙන්නේ අලුත් ක්‍රමයක් අලුත් පාරක්. හැබැයි ඒ අලුත් පාරේ අලුත් ක්‍රමය ඔස්සේ කරන අරගලේ සැබෑ අරමුණු ඉටු කරගන්න නම් එය කාගේවත් මේ කොස්සට බෑවීමක් නොවන්න නම් රොටිය නෑනේ තැටිය රත් වෙච්ච වෙලාවේ කාටවත් රොටිය පුච්ච ගන්න නොදෙන්න නම් වේයුත්තේ අරගල භූමියේ අපි ඉල්ලා සිටින ඉල්ලීම් අපි අපේ ක්‍රියාවන්ගෙන් නොප්පු කළ යුතුයි. දිලිෂාන් අපි දැක්ක ඊයේ රාත්‍රියේ අරගල භූමියේ සුවිශේෂී සිද්ධින් සිද්ධ වුණා. ජනාධිපති ලේකම් කාර්යාලය පවා මේ ආලෝකමත් වුණා විවිධ ක්‍රම ඔස්සේ. ඒක මාර ෂෝ එකක් නේ. ඔව්. නේ දැන් ඒ ෂෝ එක දැක්කනම් ඒ ලයිටින් ෂෝ එක නේ විදුලි ආලෝකයත් එක්ක මවපු ලස්සන චිත්‍රය. ඔව්.
අපිට ඕක අරගල භූමියෙන් පිටත් කරන්න පුළුවන්නේ අනිවාර්යයෙන්ම මේ සංචාරකයන් ආකර්ෂණය කරගන්න රටට ඇවිල්ලා කරන්න දෙයක් නැතුව ආපහු හැරලා යන සංචාරකයන් ගෙන් ඔව් කියක් හරි තව ටිකක් උපය ගන්න අපිට මෙන්න ක්‍රම මේ අර මොකක් ඩ්‍රෝන ෂෝ එකකුත් දැලා දැන් එහෙම කතා බහක් තියෙනවා ඉතින් ඒවා අපිට අරගල භූමියෙන් පිටත් කරන්න පුළුවන් කළොත් තමයි අපිට රටේ අපි අපේක්ෂා කරන ඇත්ත වෙනස කරන්න පුළුවන් වෙන්නේ එහෙම නැත්තම් මේක තවත් හුදු කානිවල් එකක් වෙයි ඉතින් එහෙම නොවෙන්න නම් අපි අපි ඉල්ලා සිටින දේවල් අපි කියන සටන් පාට අපේ හදවතට අවංකව ක්‍රියාවන් බවට පෙරළමු මේ නීතිඥ ජගත් ගුණවර්ධන මහත්මයා තාප පින්තාරු කරන්න පවා තරුණයෝ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා මේකත් ඒ වගේ රැල්ලක් බවට පත් වෙලා අමතක වෙලා යාවිද නැත්නම් කොහොමද අපි ඒක අපේ ජීවිතයක තුර ගන්න ඕනේ තාප පින්තාරු කරන එක මම දැක්ක කිසිම අරමුණක් නැතුව තරුණයන්ගේ ජවය පෙන්ඳුම් කිරීමක් විතරයි මෙතන සංකේතාත්මකව එයාගේ ජවයට අපි යම් කිසි දෙයක් කරන්න පුළුවන් කියන එක පිළිබඳව හැඟීමක් දෙන සංකේතයක්. එතකොට මේ එකපි මේ රූපයයි අපි මෙතෙන්දී අඳින්නේ ඒක සාමූහික රූපයක්. තවත් අපි ඒකෙන් දෙන බාධම තමයි පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ මට හව කෙනෙකුටම සමාන යුතුකමක් ආවගේ කීමක් තියෙනවා. ඒ වගේ කීම හා යුතුකම ඉෂ්ට කරන්න ඔබ පෙරලිට එන්න කියන එක. ඉතින් එතනින් එහාට මම හිතනවා ඒ අය අපේ තමයි මේක ගොඩක් දුරට තියෙන්නේ. නමුත් අපිට යම් කිසි කාර්යභාරයක් තියෙනවා. ඒ අයට ඒකට අවශ්‍ය ශක්තිය මඟ පෙන්වීම දෙන්න. නමුත් නායකත්වය අරගෙන තරුණ පරපුරට වැඩ කරන්න කියන එක තමයි අපේ හිල්ලීම අපේ බලාපොරොත්තුව මේ පරිසරය ආරක්ෂා කර ගැනීම පැත්තෙන් ඒක නිසා දෙක සමාන කරන්න එපා තාප්පොළ චිත්‍ර අඳින එක හුදෙක් ආවේගය පිටකිරීමේ ක්‍රමයක් සහ ජවය අපතේ වීමක් විදිහට අපි දැක්කේ මේක අපි ජවය ගොනු කිරීමේ සංකේතාත්මක ප්‍රයත්නයක් විදිහට තමයි දකින්නේ සූර්ය ගමන පාදක කරගෙන අලුත් අවුරුද්ද උදා වෙලා තියෙන්නේ හැබැයි අලුත් අවුරුද්ද අපිට පිළිගන්න බොනෙත් පරණ ප්‍රශ්නත් එක්ක ඒ පරණ ප්‍රශ්න අලුත් අවුරුද්දේදී හෝ අපිට පරාජය කරන්න පුළුවන් වෙන්නේ අපි කියන දේවල් අපි කළොත් ගිහින් එන්න ඔබට සුබ දවසක් මම චිරාන් මම ඩිල්ෂා